Varato Sama Sambuddhasa. Pingatni, then mevana vita oba anapana sati samadhiya padima pilibandawa mula dharma karunu bohodirata dannawa kohomada kaliyutte mokada kaliyutte mokotada anapana satiya wediyutte ada api balaporuttu wenawa me anapana sati samadhiya prayogikawama badannata buddha desanave ඉදිරිපත් කර මතුකල සූත්‍ර ධර්මයක් තියෙනවා ගිරිමානන්ද සූත්‍රය මේ ගිරිමානන්ද සූත්‍රය අද අපි බලාපොරොත්තු වෙනවා දේශනා කරන්න දැන් මේ ගිරිමානන්ද සූත්‍රය කියන එක ලංකාවේ බෞද්ධයෝ හැම කෙනෙක්ම දන්නවා සමහර විටක කාට හරි ලෙඩක් රෝගයක් අසනීපයක් හැදුනහමත් ඔය ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරනවා ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනවා ඒ නිසා ගිහි පැවිදි දෙක පිළිපිටම මේ ගිරිමානන්ද සූත්‍රය පිළිත් කියන අය සමහරට සිය දහස් වරක් ලක්ෂ වරක් කියපු අයත් ඉන්නවා නමුත් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ඊට වඩා හුඟක් ගැඹුරු දෙයක් තේරුම් අරගෙන කළොත් ඒක නිවනටම උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳවත් ඔබ දැනගත යුතුයි තේරුම් ගත යුතුයි ප්‍රායෝගිකව මේ මඟ පූර්ණය කරගන්නේ කොහොමද කියන එක. මේ ගිරිමානන්ද සූත්‍රය ඇත්තට දිග සූත්‍රයක් නෙමෙයි කරුණු 10ක් තියෙන සූත්‍රයක් මේ ගිරිමානන්ද සූත්‍රය ආරම්භයේදී තියෙනවා ප්‍රකාශනයක් කරලා ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමේන ආයස්මා ගිරිමන්දෝ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලාන් අතකෝ ආයස්මා ආනන්දෝ ඒන භගවා තේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතද වෝච භාග්‍යතුන් වහන්සේ මේ අනාථ පිණ්ඩිකස්ස ආරාමි ජේතවනාරාමි වැඩවාසය කරන කාලේ එක්තරා හාමුදුරු නමක් හිටලා කියලා කියන්නේ මේක සම්මතයෙන් පරිවර්තනය කරලා තියෙන්නේ මේ විදිහට එක්තරා හාමුදුරු නමක් හිටියා ගිරිමානන්ද කියලා මේ ගිරිමානන්ද හාමුදුරුවන් දුක්ඛිත බාල ගිලාන ආබාධ බොහොම අමාරුවෙන් අපහසුවෙන් ලෙඩ හැදිලා ඇඳක වැටිලා හිටියා නැකිඩින්නවත් බැරුව බොහොම අපහසුවෙන් ඒ ගමන මේකේ සම්මතයෙන් කියන කතාව ඒ ගමන ආනන්ද හාමුදුරුව මේ බුදු හාමුදුරුව හම්බ වෙලා බුදු හාමුදුරුවන්ට සැලකලා දැනුම් දුන්නා මෙහෙම හාමුදුරු නමකට බොහොම අමාරුයි ඒකින්ද මේකට බේතක් යන්න කියලා ඒ ගමන බුදු හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට මේ දස සංඥා භාවිතා කරන්න කියලා කිව්වා ඒ වසන්නා භාවිතා කරාම මේ ආබාධය නැති වුණා කියන එක තමයි සාමාන්‍යයෙන් සම්මතයෙන් පරිවර්තනය කරලා තියෙන්නේ. අද කියා දෙන්නේ උගන්නන්නේ ඒක. නමුත් මේකෙ තියෙන්නේ ඒක නෙමෙයි. මේ මාගදී පාඩේ තියෙන්නේ ඊට වැඩි උඟාක් ගැඹුරු දෙයක්. මේ ගිරි මා නන්දි කියන්නේ වචන තුනක්. මේ පංචස්කන්ධයටත් කියනවා ගිරි කියලා. කන්දට කියනවා ගිරි කියලා. පංචස්කන්ධය මා කියන්නේ මිදී නිදහසිය යුතු. මේ මිදී නිදහසිය යුතු පංචස්කන්ධය නන්දි රාග සාගතෝ උපාදානය කරගෙන ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා දුක්ඛිතයි බාලයි ගිලානයි ආබාධ සහිතයි. එතකොට මේ
ගිරිමානන්දෝ කියන එක එක පුද්ගලයෙක් නෙමෙයි මෙතනම තියෙන්නේ යං ගිරිමානන්දස්ස වික්කුණෝ කිව්ව ගමන් ඕනෑම කෙනෙකුට යං කියන්නේ ඕනෑම කෙනෙකුට මේ පංචස්කන්ධයේ මිදි නිදහස් වෙන්න බැරුව නිදහස් වේතු පංචස්කන්ධයේ උපාදානය කරගෙන කටයුතු කරන සියලු දෙනා යං ගිරිමානන්දස්ස වික්කුණෝ කිව්වම් බහුවචන. ඉතින් ඒක නිසා මේ දස සංඥා මේ සූත්‍රය දේශනා කළේ එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට බැරුව ඒක උපාදානය කරගෙන කටයුතු කර පුද්ගලයොත් ඊට පසුවත් අදත් මතු අනාගතයටත් කවදා හෝ පංචස්කන්ධය උපාදානය කරගෙන පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්නට බැරිව කටයුතු කරනවා නම් යමෙක් ඒ පුද්ගලයා දුක්ඛිතයි බාලයි ඊලානයි ආබාධයි. මේක සංසාර රෝගයක්. මේ සංසාර රෝගය සියලු පුතග්ජන පුද්ගලයන්ට උපාදානයේ මිදී නිදහස් වෙන්නට බැරි සියලු පුතග්ජන පුද්ගලයන්ට ඔය රෝගය තියෙනවා. ඔක තියෙන රෝගයක්, හදාගන්න රෝගයක්. ඉතින් ඒක නිසා මේක එක්කෙනෙකුට දෙන්නෙකුට කියපු සූත්‍රයක් නෙමේ. බුදුහාමුදුරුව මේ බේත කිව්වේ, මේ ප්‍රතිකර්මය කිව්වේ, මේ බුද්ධ මන්ත්‍රය කියා දුන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමේ. එදා හිටිය අයටත්, ඊට පස්සේ හිටිය අයටත්, අද ඉන්න අයටත්, අනාගතයටත් ඉන්න අයටත් මේ පංචස්කන්ධය ඇමිති පංචස්කන්ධය නමිති ගිරි කන්දෙන් මිදී නිදහස් වෙන්න බැරුව ඒ උපාදානය කරගෙන කටයුතු කරන සියලු දෙනාටයි මේ දස සංඥා කිව්වේ. මේ දස සංඥා ඒ අනුව බේතක් පිළියමක් අද්දුටු සත්‍ය දෙබේතක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තියෙන්නේ මේ එක්කෙනෙකුට කියපු එකක් නෙමේ. අනිපාරව බොහොම අමාරුවෙන් ඇඳක වැටිලා දුක්ඛිත බාල හිටිය කෙනෙකුට නෙමේ. මේ උපාදානය කියන ලෙඩෙන් මිදී නිදහස් වෙන්න බැරුව කටයුතු කරපු සියලු දෙනාටයි මේ දස සංඥා බුදුහාමුදුරුව ඉගැන්වුවේ. මේක තියෙන්නේ අර අවසාන පේළිය තියෙන්නේ සචේකෝට්ටං ආනන්ද ගිරිමානන්දස වික්කුණෝ දස සංඥා බාසෙයාසි. මේක භාවිතයට ගන්න උගන්නන්න. තානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස වික්කුණෝ දස සංඥා සුත්වාසෝ ආබාධෝ දානසෝ පටිප්පසම්බේ. යම්කිසි කෙනෙක් මේක ඉගෙනගෙන භාවිතයට ගත්තොත්, නිවැරදිව භාවිතයට ගත්තොත් මේ ලෙඩ රෝගයෙන් උපාදානයේ මිදී නිදහස් වෙන්න පුළුවන් කියන එක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. එතකොට මේක මේ දස සංඥා මොනවද? මේකේ තියෙන හැටියට අනිච්ච සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනෝ සංඥා, පහන් සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනපාන සති 10. දැන් මේ 10 මේ තියෙන විදිහට මෙහෙම නිකං වචන හැටියට පිරිත් හැටියට කියවගෙන යන එක බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා නැහැ. මේක තියෙන්නේ මේක භාසීයාසි. මේක භාවිතයට ගන්න. මේක භාවිතයට ගන්න නම් යමෙක් මේ ධර්මයේ ද්වතාවයේ තේරුම් අරගෙන භාවිතයට ගන්න හැටි, භාවනාවට ගන්න හැටි තේරුම් ගන්න ඕනේ. මේක භාවනාවක්. මේක භාවනාවට ගන්නවා කියන්නේ භාසීයාසි. ඉතින් ඒක නිසා මේක කියවන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ. සජ්ජායනා කරන්න නෙමෙයි. යාතිකා ගීතිකා හැටියට කියවා කියවා ඉන්න නෙමෙයි. මේක යාතිකා හැටියට ගීතිකා හැටියට කිව්වොත් ඔය ලෙඩේ සනීප වෙන්නේ නැහැ. උපාදානයෙන් මිදෙන්නේ නැහැ. එතකොට උපාදානයෙන් මිදෙන්න නම් මේක භාවිතා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඊගාවට මේ දස සංඥා තියෙන්නේ මාගදී භාෂාවෙන් කියලා.
මේ සිංහල නෙමෙයි මේ මාගදී භාෂාව මේ මාගදී භාෂාවේ තියෙන මේ පැත්තේ නම් මේ පැත්තට මේක ආර්ය භාෂාවක් මේ පැත්තේ නම් මේ පැත්තට තියෙන්නේ මේක තියෙන්නේ සංඥාවේ අනිච්ච අනිච්ච සංඥා නෙමෙයි සංඥාවේ අනිච්ච සංඥාවේ අනත් සංඥාවේ අසුභය සංඥාවේ ආදීනව සංඥාව ප්‍රහාණය කර යුතුව සංඥාවේ විරාගය සංඥාවේ නිරෝධය ඒ වගේම සංඥාවේ අනබිරතය එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන සංඥාවේ අනිච්ච අනුපස්සනා කරන්නේ මොකටද නිච්ච බව අයින් කරන්න සංඥාව සංඥාවේ අනිච්ච අනුපස්සනා කරත්ම නිච්ච සංඥා මරා දාන්න ඕන පජාති කරන්න ඕන ඉවත් වෙන්න ඕන හිතේ එතකොට මේ යමක් නිච්ච වෙලා තියෙනවා නම් ඒක තමයි දුකට හේතුව ඒක තමයි දුක්ඛිත පාසය ඒක තමයි උපාදානයට හේතුව එතකොට යමක් යම් සංඥාවක් නිච්ච වෙලා හිතේ තියෙනවා නම් දැන් අසුතත් පුතග්ජන පුද්ගලයෙකුගේ හිතේ යමක් කෙරෙහි ඇහැට කන්ට නාසයට දිවට ගයට මනට දැක්ක බැලුව ඇහුව වින්ද යමක් ප්‍රියමනාප නම් ඒක ඉච්ඡ ඉච්ඡ නිච්ච වෙනවා ඉච්ඡ පටිච්ච වෙලා නිච්ච වෙනවා ඒක ස්ථිර වුණොත් ඒක නිසා ඒක වෙනස් කරගන්න බැල් තණ්හාවෙන් ඒ අනුව උපාදානය සිද්ධ වෙනවා නමුත් මේ ඉච්ඡ කැමත ඒ විදිහටම පවත්වන්න බෑ මේක වෙනස් වෙනවා මේක අනිච්චයි නිච්ච කියන එකේ විරුද්ධ වචනේ අනිච්ච මේ සංඥාවේ අනිච්ච තේරුම් ගත්තොත් නිච්ච බව අයින් වෙනවා මේ සංඥාව අනිච්ච අනුපස්සනා කරද්දී දැන් මේ සූත්‍රයේ තියෙන්නේ ඊගාවට කියලා මේ පංචස්කන්ධයම කොටස් පහකට බෙදලා සංඥාවේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තමයි උපාදානය කරගන්නේ. ඒක නිසා පංචස්කන්ධයේම නිච්චසේ බලන පුද්ගලයා ඒක උපාදානය කරගන්නවා අනිච්ච අනුපස්සනා කරන පුද්ගලයාට පුළුවන් ඒ පංචස්කන්ධයේම උපාදානය මිදෙන්න නිච්ච අයින් කළා. ඉතින් ඒක නිසා මේක භාවිතයට ගන්නවා කියන්නේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පිටෙන් අයින් කිරීම. ඒ වගේම දෙවෙනි එක සංඥාවේ අනත් අනුපස්සනා කරලා අත්ත් සංඥාව පිටෙන් අයින් කරන එක. සංඥාවේ අනත් අනුපස්සනා කරන්නේ අත්ත් සංඥාව පිටෙන් අයින් කරන්න. ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කරන්නේ සුභ බව පිටෙන් අයින් කරන්න. සුභ බව තියෙන තාක් කල් ඒකට තණ්හා වෙනවා ඇලෙනවා බැඳෙනවා උපාදානය කරගන්නවා දුකටපත් වෙනවා. එතකොට මේ සංඥාවේ නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න තාක්කල් ඒකට ඇලෙනවා බැඳෙනවා තණ්හා වෙනවා උපාදානය කර. එතකොට මේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කළා නිච්ච බව අයින් කරන්න ඕන. සංඥාවේ අනත්ත අනුපස්සනා කළා අත්ථ බව අයින් කරන්න ඕන. සංඥාවේ අසුභය අනුපස්සනා කළා සුභ බව අයින් කරන්න ඕන. සංඥාවේ ආදීනව අනුපස්සනා කළා සමුදේ අයින් කරන්න ඕන. සංඥාවේ පහන සංඥා අයින් කළා ආස්වාදය අයින් කරන්න ඕන. සංඥාවේ විරාගය අනුපස්සනා කළා රාගය මිදෙන්න ඕන. සංඥාවේ නිරෝධ සංඥාව සංඥාවේ නිරෝධය දැනගෙන රෝධ ගැහිම නවත්තන්න ඕන. ඒ වගේම සංඥාවේ අනවිරතය අවබෝධ කරගෙන අවිරතය මිදෙන්න ඕන. ඒ වගේම සංඥාවේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිච්ච සුඛාත්ත මිදෙන්න ඕන. මේක තමයි මේ දස සංඥාවෙම දෙපැත්තක් තියෙනවා. ද්වතාවයක් තියෙනවා. එතකොට මේකේ මේ දෙපැත්ත කියලා නැතුවට භාවිතයට ගන්නවා කියනකොට භාවිතා කරනකොට මේකේ මේ ද්වතාවය තේරුම් ගන්න ඕනේ භාවිතා කරන්න කිව්වේ මොකටද කියලා. එතකොට දෙවෙනි පැත්ත කියලා නැතුවට ඒක බුද්ධ ශ්‍රාවකයෙක් වුණාම ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් වුණාම තේරුම් ගන්න ඕන මොකද්ද මේ කියන එක කියලා.
ඒකයි බුදුහාමුදුරුවෝ මේක වාසේ යාසි කියලා. මේක භාවිතයට ගන්න. භාවිතයට ගන්නවා කියන්නේ ගිරව් වගේ කියෝන එක නෙමෙයි. දැන් අද වෙලා තියෙන්නේ මේක භාවිතයට ගන්න මොකක් අද්දුවතාවයේ දෙපැත්ත දන්නේ. ඒ නිසා මේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරන්නේ නිච්ච සංඥාව වයින් කරන්න. මේ සංඥාවේ අනත්ත අනුපස්සනා කරන්නේ අත්ත් සංඥාව වයින් කරන්න. මේ නිච්ච අත්ත් සුඛ සංඥා තමයි දුකට හේතු වෙන්නේ. එතකොට අර දුකට මුල් වූ උපාදානය අයින් කරන්නයි මේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිච්ච අයින් කරන්නේ. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත් සංඥා අයින් කරන්නේ. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව අයින් කරන්නේ. සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා අර ආසාදේ ඉවත් කරන්න. සංඥාව ප්‍රහාණය ප්‍රඥාවේ ප්‍රහාණය කරලා ඒකෙන් මිදී නිදහස් වෙන්න. සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගයෙන් මිදෙන්න රාගය අයින් කරන්න. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරලා රෝධ ගැහිමෙන් හිතේ රුජ්ජති රෝධ ගැහිමෙන් අයින් වෙන්න. ඒ වගේම සංඥාවේ අනබිරතය අනුපස්සනා කරලා අබිරතේ මිදෙන්න. සබ්බ සංකාරේතු අනිච්ච සංඥා සංඥාවේ සියලු සංකාර වලින් මිදී නිදහස් වෙන්න. ඒක තමයි ආනපාන සති කිව්වේ. එතකොට මේක භාවිතයට ගන්නවා කියන්නේ ඔය දෙපැත්තම මෙනෙහි කිරීමයි. මේක මේ මෙනෙහි කරත්ම අනිකෙන් මිදෙන්න ඕන. එකකින් මිදෙන්න ඕන. වැරද්දෙන් මිදෙන්න ඕන. ඉතින් ඒක නිසා කවුරුත් කල්පනා කරන්න ඕන මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ භාවිතයට ගන්න කිව්වොත් ඒක කියලා තියෙන ගායනා කරන්න කියවන්න නෙමෙයි මේ කියන වචනේ. ඒක භාවිතයට ගන්න ක්‍රමයක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. දෙවතාවේ තේරුම් අරගෙන තමා භාවිතයට ගන්න ඕනේ. එතකොට මේ එක එක පේලියම එක එක කාරණේම තියෙන්නේ උපාදානයේ මිදෙන දෙයක්. දැන් නිච්චනම් උපාදානය කරගන්නවා. නිච්ච සංඥාවේ මිදුනොත් උපාදානය මිදෙනවා. අත්තනම් උපාදානය කරගන්නවා. අත්ත් සංඥාවේ මිදුනොත් උපාදානය මිදෙනවා. ඒ වගේම සුබනම් තණ්හාවෙන් උපාදානය කරගන්නවා. අසුභය අනුපස්සනා කළොත් උපාදානය මිදෙනවා. ඒ වගේම ආදීනව තේරුම් ගත්තේ නැත්නම් ආදීනව වලින් මිදුවේ නැත්නම් උපාදානය කරගන්නවා. ඉතින් ඒ වගේම මේ සංඥාව ප්‍රහාණය නොකළොත් උපාදානය සිද්ධ වෙනවා. මේ සංඥාවේ රාගයක් නම් උපාදානය තියෙනවා. ඒක විරාගයෙන් අනුපස්සන විරාගය අනුපස්සනා කර මේ දහයම තියෙන්නේ මේ උපාදානයෙන් තණ්හාවෙන් සහ උපාදානයෙන් මිදී නිදහස් වෙන ආකාරයක් තමයි මේ දස සංඥාවලම පැහැදිලිව තියෙන්නේ. ඒක නිසා මේ එකින් එකම හොඳට තේරුම් ගන්න ඕන. මේ සියලු තැන්වල තියෙන්නේ මේ උපාදානයෙන් මිදී නිදහස් වීම. පංචස්කන්ධයමයි උපාදානය කරගන්නේ. ඒ පංචස්කන්ධය උපාදානයෙන්මයි මිදී නිදහස් වෙන මේක භාවිතයට ගන්න ඕන. භාවිතයට ගන්නවා කියන්නේ ඒකයි. නැතුව මේ කියවගෙන ඉන්නවා කියන එක භාවිතයට ගැනීමක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕන මේක. දැන් අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදි සංඥා, පහන සංඥා මේ විදිහට කිව්වට භාවිතයට ගැනීමක් නැහැ. ඒක නිකන් ගිරව් වගේ කියන එකයි. ඒක වෙද මහත්තයා බේත් සීට්ටුව කිව්වාගේ. නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශනාවේ මේක කිව්වේ භාවිතයට ගන්න. හොඳයි, දැන් ඒක තේරුම් ගන්න ඕනේ. මේ දස සංඥා තියෙන්නේ වාසීයාසි භාවිතයට ගන්න. පැහැදිලිවම කියලා තියෙනවා සචේකෝට්ටුවන් ආනන්ද කිරිමානන්ද සභිකුණෝ දස සංඥා වාසීයාසි. එහෙම නිවැරදිව භාවිතා කළොත් භාවිතයට ගත්තොත් ඒ අනුව කිරිමානන්ද සභිකුණෝ දස සංඥා සුත්තා සෝ ආබාධෝ ටානසෝ ආබාධයෙන් මිදෙයි කිව්වා. ඉතින් ඒක නිසා මේක හොඳට හිතන්න ඕන. ආබාධයෙන් මිදෙන්නේ නැහැ. මේක ගිරව්වගේ කිව්වට භාවිතයට ගන්න ඕන. අභ්‍යාස කරන්න ඕන. එක්සයිස් කරන්න ඕන. මේක නිතරම භාවිතා කරන්න දුන්න දෙයක්. මේක භාවිතා කරන්න ඕන වෙලාවල් කාලයක් තියෙනවා, අවස්ථාවල් තියෙනවා, ප්‍රායෝගික වෙන්න ඕන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එකින් එක ගන්නවා. දැන් කතමාචානන්ද ඊට පස්සේ මේ දහයම ගන්නවා. කතමාචානන්ද අනිච්ච සංඥා. දැන් අනිච්ච සංඥා හොඳට තේරුම් ගන්න ඕන.
කතමාචානන්ද අනිත්‍ය සංඥා කියලා කියලා ඊළඟට බුදුහාමුදුරුව කියනවා ඉද ආනන්ද බික්කු අරඤ්ඤගතෝ ආ රුක්කමූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආයිතිපටිසංචික්කති අර ආනපාන සති සමාධිය වඩන මේ අවස්ථා පහ මෙතනක් තියෙනවා. එතකොට මේක භාවිතයට ගන්නෙ අන්නේ ඒ වගේ හිත හදාගෙන. නැතුව හරියන්නේ නැහැ. එතකොට ඒක මේ ආනපාන සති සමාධිය වැඩිවීමම තමයි මේ. එතකොට මේ අනිත්‍ය සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කළා නිත්‍ය කියන්නේ ආනපාන. අනිත්‍ය ආන කරන්න ඕන නිත්‍ය පාන කරන්න ඕන. ඒකයි ආනපාන සති සමාධිය වඩන්න අවශ්‍ය පසුබිම මෙතෙන්දි තකස් කරගන්න තියෙන්නේ. ඒ අනුව මේ පංචස්කන්ධයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහක් මේ කොටස් පහට බෙදලා තියෙනවා. එච්චරයි කියලා තියෙන්නේ අනිත්‍යං රූපා අනිත්‍යං වේදනා අනිත්‍යං සංඥා අනිත්‍ය සංකාරා අනිත්‍යං විඥාන අන්ති ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු පංචස්කන්ධයේම උපාදානෙ මිදෙනවා. අනිත්‍යම නැහි කළාම රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට අයින් කරන්න ඕන නිච්ච. මේ රූපේ නිච්ච වුණොත් උපාදානෙ. මේ වේදනාව නිච්ච වුණොත් උපාදානෙ. මේ සංඥාව නිච්ච කරගත්තොත් මේ සංකාරය නිච්ච කරගත්තොත් මේ විඥානය නිච්ච කරගත්තොත් උපාදානෙ. එතකොට උපාදානෙ මිදෙන්න නිච්ච අයින් කරන්න ඕන අනිච්ච අනුපස්සනා කරන්න ඕන. ඒක තමයි තියෙන්නේ. එතකොට උපාදානෙ මිදෙන්න තමයි මේක තියෙන්නේ. ඊළඟට කතමාචානන්ද අනත්ත්‍ය සංඥා. අනත්ත්‍ය සංඥා ඊළඟට මේ අනත්ත්‍ය සංඥාත් ඒ වගේම මේ උපාදානෙ මිදෙන්න කරන තියෙන දෙයක් කරන කියපු එකක්. ඉදානන්ද වික්කු අරඤ්ඤගතෝ ආ රුක්කමූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ඒකත් ඒ ආකාරයටම ආනපාන සතිය මාදී වඩන්නයි කියන්නේ. හැබැයි එතන අර ඊයේ චචක්ක සූත්‍රයේ කියපු දේ තමයි මෙතන තියෙන්නේ. අනත්තා චක්කුං චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කාය අනත්තා පුට්ටබ්බා අනත්තා මනා අනත්තා ධම්මා අනත්තා. ඒකෙත් ධම්මා අනත්තා ඉති ඉමේසු ජසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්ත අනුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා. එතකොට මේ චක්කු දැන් ඊයේ චක්කු සූත්‍රයේ පැහැදිලිව කිව්වා චක්කුං අට්ඨාටියෝ වඩේය චක්කුං අනත්තා. මේක එතන චක්කු සූත්‍රයේ එහෙම කිව්වට මේක කියලා නැහැ එහෙම. නමුත් ඒක තමයි අදහස. චක්කුං අට්ඨාටියෝ වඩේය චක්කුං අනත්තා රූපං අට්ඨාටියෝ වඩේය රූපං අනත්තා. ඒ වගේ 12 මේ ඇස මමත්වයෙන් ගත්තොත් ඒක වරදක්. අට්ඨාටියෝ වඩේය චක්කුං අනත්තා රූපං අනත්තා මේ විදිහට මේ අනත්ත අනුපස්සනා කරන්නේ අට්ඨ කියන එක අරන් අයින් කරන්න. අට්ඨාටියෝ වඩේය කියන්නේ ගත්තොත් වැරදි කියන එකයි. ඉතින් ඒක නිසා මෙතන මේ චක්ක සූත්‍රයේ කියපු දෙයමයි මේ කෙටි 12ට හදලා දාලා තියෙන්නේ. එතකොට මේ අත්ත් සංඥාව අයින් කරන්නයි අනත්ත අනුපස්සනා කරන්න. ඒකයි මෙතන තියෙන්නේ. එතකොට උපාදානය මිදෙනවා. ඊළඟට කතමාචානන්ද අසුභ සංඥා. මෙතෙන්දි තියෙන්නේ අර පටිකූල මනසිකාර පබ්බේ කියලා අතන තිබ්බ මහා සතරාජිපට්ඨාන තිබිච්ච එක. ඉදානන්ද භික්කෝ හිමමේව කායන් උද්දං පාද තලා අදෝ කේසමත්තකා තචපරියන්තම් පූරන් නානා ප්‍රකාරස්සා සිජිනෝ පච්චවෙක්කති. අර මහා සතරාජිපට්ඨාන සූත්‍රයේ පටිකූල මනසිකාරයේ තිබ්බා අතිමත්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නාරු ආදී වශයෙන් 32. ඒ 32 මෙනෙහි කිරීම තමා
මෙතන තියෙන්නේ එතකොට අර මේ සුන්දරයි කියලා සුභයි කියලා අපි ගන්න දේ අසුභය අනුපස්සනා කරන්න පුළුවන් බෙදලා බලනකොට කඩලා බලනකොට කොටස් කරලා බලනකොට එතකොට මේ කෙස් ගොඩක් ලොම් ගොඩක් නිය ගොඩක් දත් ගොඩක් මෙහෙම මෙහෙම කඩනකොට අසුභය අනුපස්සනා කරනකොට ඒකේ සුභ බව සුන්දර බව ප්‍රිය බව මනාප බව අයින් වෙනවා තණ්හාවෙන් උපාදානයෙන් මිදෙනවා එතකොට මේ තණ්හාවෙන් උපාදානයෙන් මිදි නිදහස් වෙන්න තමයි මේ සංඥාවේ අසුභය අනුපස්සනා කරන්නේ එතකොට උපාදානයෙන් මිදෙනවා අවසාන වශයෙන් අර දැන් මේක දැන් බලන්න අනිත්‍ය සංඥාවෙත් උපාදානයෙන් මිදෙනවා අනත් සංඥාවෙත් උපාදානයෙන් මිදෙනවා සංඥාවේ අනත් සංඥාවේ අසුභේත් උපාදානයෙන් මිදෙනවා සංඥාවේ ආදීනව මෙහි කරාමත් උපාදානයෙන් මිදෙනවා හැම අවස්ථාවෙම උපාදානයෙන් මිදුනොත් දුක්ඛිත බාල ගිලාන ආබාධ මොකවත් නැහැ එතකොට ඔබ හොඳට කල්පනා කරගන්න ඕනේ මේ බුද්ධ දේශනාවේ හැම තැනකම නිවන් දකින්නවා කියන්නේ උපාදානයෙන් මිදෙන එක මේ උපාදානය කියන එක තමයි මේ පැවැත්මට හේතුව උපාදානයට හේතුව තණ්හාව තණ්හාවට හේතුව චන්දරාගය කැමැත්තට මත් වීම බැඳීම කැමැත්තට මත් වෙනවා දැන් අපි කවුරුත් ඔබ පෘථග්ජන පුද්ගලයන් හැටියට ඔය ඇහැට ප්‍රියමනාප මිහිරි රූපයක් දැක්ක ගමන්ම ඒකට කැමති වෙනවා මනාප වෙනවා මත් වෙනවා ඒ අනුව හිතේ වේගයක් වේදනාවක් ආවේගයක් ඇති වෙලා ඒකට පටිච්ච වෙනවා බැඳෙනවා ඒ අනුව තණ්හාවක් ඇති වෙලා උපාදානෙ සිද්ධ වෙනවා ඒකම රෝගයකට ලෙඩකට දුක්ඛිත බාල ගිලාන බවට හේතු වෙනවා එතකොට මේ සියලු අසුදත් පුතඥාන පුද්ගලයෝ දන්නේ නැහැ මේ සියලු රෝගවලට ලෙඩවලට හේතුව වෙන මොකක්වත් නෙමෙයි මේ උපාදානය. උපාදානයට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව චන්ද්‍රාගයෙන් බැඳීම. මේක තේරුම් ගත්තාම උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට කියන්නේ සංඥාවේ ආදීනව. කතමාචානන්ද ආදීනව සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා රුක්මූලගතවා සුඤ්ඤාගාරගතවා ඉති පරිසංචික්කති බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ මේ කාය කියන්නේ ක්‍රියාව දැන් අපි යම් කිසි දෙයක් ඔය ඇහැට දකින්නකොට කනට ඇහෙනකොට නාසයට දිවට කයට මනට ඇරෙනකොට ඒක ප්‍රියවමින් කැමැත්තෙන් රාගයෙන් ඒකට බැඳුනොත් ඔබගේ සෙම කෝප වෙනවා මේ ශරීර කූඩුව තුළ තියෙනවා වාපිච්චෙම් කියලා තුනක් ඒකෙන් සෙම කෝප වෙන්නේ ප්‍රිය දෙයට ඇලීම කියන නිසා තණ්හාව ඒ වගේම ඔබට තරහක් ගත්තොත් වෛර කළොත් ඊර්ෂ්‍යා කළොත් ක්‍රෝධය කළොත් දෙවෙනි වේශයක් ඇති වුණොත් පිත කෝප වෙනවා ඒ වගේම මෝහයෙන් කටයුතු කළොත් වාතය කෝප වෙනවා එතකොට දැන් ඔය සිංහල වෛද්‍ය විද්‍යාවේ හෙළ වෛද්‍ය විද්‍යාවේ තියෙනවා මේ තුන්දොස් කිපෙනවා කියලා එහෙම නැත්නම් තුන්දොස් විෂම වෙනවා කියලා වාපිච්චෙම් මේ වාපිච්චෙම් තුන කියන එක මේකේ මේ බුද්ධ දේශනාවට අනුව සෙම කෝප වෙන්නේ රාගයෙන් ප්‍රියදේට ඇලීමෙන් පිටකෝපෙන්නේ ද්වේෂයෙන් වාටේ කෝපෙන්නේ මෝහයෙන් හැබැයි දැන් එකක් කෝප වුණොත් අපි හිතමුකෝ සෙම් රෝගයක් හැදුනා සෙම් කෝප වුණා කියලා සෙම් කෝපයක් වුණොත් සෙම විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ පිටයි වාටේයි තුන් දොස්ම කිපෙනවා එකක් විතරක් එහෙම කිපෙන ක්‍රමයක් නැහැ එතකොට වාපිච්චෙම් තුනම විසම වෙනවා තුන්දොස්ම කිපෙනවා මේ තුන්දොස් කිපෙන්න හේතුව ඒවා තමයි ආදීනව එතකොට අපි ඔය කරන කියන
කායෝ කියන්නේ ක්‍රියාකාරකම්. අර ක්‍රියාකාරන් 36ම වැරදියට කරොත් ඒ අනුව වාපිච්ඡම් තුන්දොස් කිපෙනවා. ඒ වාපිච්ඡම් 32ම 36ම කිපුණාම මේ කියන රෝග ඇති වෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, ඔට්ට රෝගෝ, මේ වගේ කාසෝ පිසෝ මේ විදිහට දිගටම 108ක් වූ රෝග කියලා තියෙනවා. මේ රෝගවලට හේතුව, සියලු දෙයට හේතුව මේ රාගය, දේශය, මෝහය නිසා වාපිච්ඡම් කිලුටු වීම, විෂම වීම. එනිසා බැරි වෙලාවත් මේ එකලෙලක්වත් නැහැ. අර රාගයයි දේශයයි මෝහයයි නැට්ටා. රාගයයි දේශයයි මෝහයයි ඒකත් උපාදානයේ මිදුනොත් ඒ අනුව මේ ආදීන වලින් මිදුණා, ඒ අනුව රෝගයෙන් මිදෙනවා. ඉතින් ඒක නිසා මේක මේ ප්‍රතිඵලය තමයි මේ සංඥාවේ ආදීනව හැටියට දීලා තියෙන 108ක් රෝග. මේ 108ක් රෝග වලට හේතුවක් තියෙනවා. හේතුව තමයි වාපිච්ඡම් කෝප වීම. වාපිච්ඡම් කෝප වෙන්නේ තණ්හාවෙන් ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර මැනීම කියන මෝහය. ඒක නිසා තමයි මේ ආදීනව. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. දැන් මීට ඉස්සෙල්ලත් ඔබ සියලු සූත්‍රවල ඇහුවා අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තුන තමයි මෙතනත් පහන සංඥා හැටියට දීලා තියෙන සංඥා ප්‍රහාණය. ඉදානන්ද භික්ඛු උප්පන්නං කාම විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං. මේ කාම විතක්කයක් හිතේ උපදුන අවස්ථාවේදී නෙක්කම්ම සවිතක්ක සවිචාර වඩනකොට නාඩි වාසයේති වජාති විනෝදේති යන්ති කරෝති අනුභවං ගමේති කියන තත්වයට හිත නිවෙනවා, මිදෙනවා, විමුක්තියටපත් වෙනවා, උපාදානයෙන් මිදෙනවා. ඒ වගේම ව්‍යාපාද විතක්කයක් විචාරයක් ආව ගමන්ම අව්‍යාපාද සවිතක්ක සවිචාරේ මනන මෙත්තානුසතිය වඩනකොට අර ඒකෙන් මිදී නිදහසී නාඩි වාසයේති පජාති විනෝදේති යන්ති කරෝති අනුභවං ගමේති වෙනවා. ඒ වගේම ව්‍යාපාද විතක්කයක් එනකොට විහිංසා විතක්කයක් අවිහිංසා සවිතක්ක සවිචාර වඩනකොට ඒ පුද්ගලයාගේ හිත නිවෙනවා. නාඩි වාසයේති පජාති විනෝදේති යන්ති කරෝති අනුභවං ගමේති වෙනවා. ඒ අනුව මේක තමයි අයං උච්චති අයං උච්චතානන්ද පහන සංඥා කියලා. ඒක තමයි ප්‍රහාණය කිරීම. මේක ප්‍රහාණය කරන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියා දුන්නා. මේ හැම අවස්ථාවෙම දීගංවා අර අතීත සංසාරයේ මතක සටහන් අනුව තමයි මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, මිහින්තා විතක්ක විචාර එන්නේ. ඒවා එනකොටම හිත කිලුටු වෙන බව දැනගෙන ඒකෙන් මිදෙන්න සවිතක්ක සවිචාර වඩන්න ඕන. සවිතක්ක සවිචාර වලට කිලුටු වෙන්නේ නැහැ. ඒක පිරිසිදු වෙනවා. ඒ අනුව අර නාදී වාසයේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති කියන පියවර පහම තමන් තුළ සිද්ධ වෙලා හිත පිරිසිදු බවට පත් වෙනවා. මේක තමයි පහන් සංඥා. ඊළඟට තියෙන්නේ විරාග සංඥා, නිරෝධ සංඥා කියන දෙකම එකයි. දෙකේම තියෙන එකම වාක්‍ය, එකම වචන, එකම විදිහට කරන්න ඕන දෙයක්. මෙතන තියෙනවා සමත විපස්සනා දෙකම. මේ රාගයෙන් වෙන් වෙලා විරාග තත්ත්වයටපත් වෙන්නත්, නිරෝධයෙන් නිරෝධය අනුපස්සනා කරලා රෝධ ගැහිමෙන් හිතේ චෛතසික රෝධ ගැහිම, හිතේ චිත්ත විරිද්ධිගේ රවුම් ගැහිම රෝධ ගැහිමෙන් නවතින්න. මේක ඉස්සෙල්ලා තියෙන සමතය. ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතව, රුකුමූලගතව, සුඤ්ඤාගාරගතව, නිසිපත්තන්තික්කටිය දෙකේම තියෙනවා. ඒතං සන්තං, ඒතං පණීතං, යදිදන් සබ්බ සංකාර සමතෝ. ඒතං සන්තං, ඒතං පණීතං, යදිදන් සබ්බ සංකාර සමතෝ. මේ ඒතං සන්තං කිව්වේ මේ සමුදය උපදින මොහොතෙම, සමුදය උපදින්නට එන මොහොතෙම සමුදය හැටියට දැනගෙන ඒක අර පණිහිතං,
එතන් පණිතම් එතනම ඒකෙ මිදී නිදහස් වෙලා ඒක සමතේට පත් කරගන්න ඕන ඒතන් සන්තං අර ඊයේ සන්තං කිව්ව සන්තං අත්‍ය අසන්තං කරගන්න එක තමයි මෙතන කරගන්න ඕන ඒ අනුව ඒතන් සන්තං ඒතන් පණිතම් යදිදන් සම්බ සංකාර සමතෝ දැන් රාගයක්කාම අසුභානුස්සතිය වැඩුවාම සමතයට පත්වෙනවා ද්වේෂයක්කාහම මෙත්තානුස්සතිය වැඩුවාම සමතයට පත්වෙනවා ඊගාවට සබ්බ උපදි පටිනිසග්ගෝ තණ්හග්ගයෝ විරාගෝ නිබ්බානන්ති ඒක විපස්සනාව සබ්බ උපදි අර අනිච්ච දුක්ඛානත්තම නිහිකලා නිච්ච දුක්ඛාත් අයින් කළා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග වඩනකොට සබ්බ උපදි පටිනිසග්ගෝ සියලු උපදීන්ගේ මිදී නිදහස් වෙනවා පටිනිසග්ගෝ තණ්හාව ක්ෂය වෙනවා තණ්හක්ඛයෝ රාගේ විරාගය වෙනවා ඒ අනුව නිබ්බානන්ති නිබ්බම්මෙන් මිදී නිදහස් වෙනවා අයං උච්චතානන්ද විරාග සංඥා නිරෝධ සංඥාත් ඒකමයි තියෙන්නේ එකම වෙනස අයං උච්චතානංච නිරෝධ සංඥා සමත විපස්සනා දෙකම කරන්න කියලා තියෙනවා ආනපාන සතිය සමාධිය එතකොට උපාදානයෙන් මිදෙනවා ඒ අනුව රාගයෙන් මිදෙනවා විරාග සංඥාවෙන් රෝධ ගැහිමෙන් මිදෙනවා නිරෝධ සංඥාවෙන් ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකයේ අනවිරත සංඥා දැන් මේක ටිකක් ගැඹුරු දෙයක් වටිනා දෙයක් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන වැදගත්ම දේ තමා මේ අභිරත සංඥාවලින් මිදීම. මෙතන තියෙන්නේ අභිරත සංඥාවලින් මිදෙන්න නම් අනභිරත සංඥාවේ අනභිරතය අනුපස්සනා කරන්න ඕන. සංඥාවේ අභිරතේ මිදෙන්න සංඥාවේ අනභිරතය අනුපස්සනා කරන්න ඕන. මේක පිළිබඳව ටිකක් විග්‍රහ කළ යුතුයි. සූත්‍රය අවසන් කරලා ඒ ගැන කියනවා නමුත් මෙතන තියෙන්නේ ඉදානන්ද බික්කු යේ කිවේ යමි මේ උපාසක උපාසිකා මහණමේන සිව්වනක් පිරිසමයි බික්කු කිව්වේ යේ කිවේ එයින් යම් කිසි කෙනෙක් ලෝකේ උපාදාන මුළු ලෝකයම තුන් ලෝකයම උපාදානය කරගන්නේ හිතෙන් චේතසෝ මේකට හේතුව අදිට්ඨාන අභිනිවේස අනුසය. අනුසය නෙමේ උපදින්නේ අභිනිවේස අනුසය උපදිනවා අභිසංකාර නිසා. අභිසංකාර නිසා අභිනිවේස අනුසය උපදිනවා අනුසය නෙමේ අනුසයට වඩා බලවත් අභිනිවේස අනුසය උපදිනවා ඒ නිසා තේ පජහන්තෝ මේ තුනක් තියෙනවා අභිසංකාර තුනක් තියෙනවා තේ මේ තුනම පජහන්තෝ ප්‍රාණය කරන්න ඕන විහරති වෙන් කර කර අත්තරින්න ඕන අනුපාදයන්තෝ නැවට නූපදින ලෙසම කපා අයින් කරන්න ඕන. බොහොම ගැඹුරු විදියට පියවර තුනක් තියෙනවා පජාන්තෝ විහරති අනුපාදයන්තෝ නැවට නූපදින ලෙස වෙන් කර කර අත්තරලා කපා දාලා අයින් කරන්න ඕන. මේ කපා දාලා අයින් කිරීම තමයි විහරති පජහන්තෝ කියන එකෙන් කියලා තියෙන්නේ. දේ පජහන්තෝ විහරති අනුපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකයේ අනබිරත් සංඥා. ඉතින් ඒක නිසා කවුරුත් හොඳට හිතේ තියාගන්න ඕන මේ සබ්බ ලෝකයේ අනබිරත් සංඥා කියන එක මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන වැදගත්ම ගැඹුරුම බලවත්ම දේ. සංකාර තුනක් අභිසංකාර තුනක් තියෙනවා සංකාර එකක් අභිසංකාර ඊට වඩා බලවත් එකක් මේ අභිසංකාර තුන තමයි කෙනෙක්ව පුද්ගලයෙක්ව මිනිසෙක්ව මේ පැවැත්ම තුල ඔය දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් කරන්නේ උපාදානයට හේතුව ඒකයි ඊළඟට තව එකක් කියනවා ඊගාවට කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා මේක අර සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය මේකත් මේ සංඛාර ගැන කියන එකක් සියලු සංඛාර සබ්බ සංඛාර
අනිත්‍ය සංඥාවේ අනිත්‍ය අනිත්‍යමෙහි කළා අනිත්‍ය දුක්ඛ අනාත්මෙහි කළාම සංකාරයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් ඉදානන්ද බික්කු සබ්බ සංකාරීසු සියලු සංකාර පිළිබඳව අට්ඨියති හරායති දිගුච්ඡති අට්ඨියති කියන්නේ මේක අර බල්ලෙකුට හම්බ වුණ මස් කටුවක් වගේ අට්ඨියති ඇටයක් වගේ දැන් බල්ලෙකුට මේ මස් කට්ටක් තියෙනවා මස් කට්ටේ ඉවත් තියෙනවා මස් සුවඳක් තියෙනවා ඒ සුවඳින්ද බල්ලෝ මස් කට්ට දැහ ගන්නවා රණ්ඩු කරලා කොරගාලා බලවත් බල්ලයා මස් කට්ට ගන්නවා නමුත් මස් කට්ටේ කන්න දෙයකුත් නැහැ බඩ පිරෙන්න දෙයකුත් නැහැ ලේත් නැහැ මොකක්වත් නැහැ ඉව විතරයි තියෙන සුවඳ විතරයි ඒ වගේ තමයි මේ පැවැත්ම තුල තියෙන ওই පංචස්කන්ධයත් අපිට හරයක් අට්ටයක් ඇති දෙයක් නෙමේ තියෙන්නේ නමුත් ඒවට මිනිස්සු ඔය ඇහැට දකින්න රූප කනට ඇහෙන ශබ්ද රූප ශබ්ද වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම මිනිස්සු ආස්වාදයක් විඳිනවා හැබැයි ආස්වාදය පවතින්නේ නැහැ ඒක අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම ඒක නිසා මේ බල්ලට හම්බුණ මස් කට්ටක් වගේ තමයි මේ සියලු දේවල් එක රබ්බ සංකාරියුස එක තේරුම් ගත්තාම ඊගාවට දෙවෙනි පියවර හරා යති අපිට අපි විපරිණාමයටපත් වෙනවා අපිට ඕන විදිහට නවත්වන්න බෑ විපරිණාමයට යන එක මේ කාලය වේලාව ගෙවි යන එක ලෝකේ කරගෙන යන එක තියෙනවා එතකොට අපිට ඕන විදිහට නවත්වන්න පවත්වන්න බෑ අපි හිතාගෙන ඉන්න දේ මොහොතකින් වෙනස් වෙලා යනවා ඒකයි හරා යති අත්හැරලා යනවා කියන එකයි දිගුච්චති ඒකාන්තිමට පිළිකුලට හේතුවක් වෙනවා එහෙම නැත්නම් ඒක අපිට අපේ කැමැතිසේ පවතින දිගුච්චති කියන්නේ පිළිකුල් බවට ඒක දිලා යනවා වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා අපි කැමැතිසේ පවත්වන්න බෑ නවත්වන්න බෑ ඒ අනුව අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ඊළඟට කතමාචානන්ද ආනපාන සති මේ මෙතන ආනපාන සති කියලා මේ විග්‍රහ කරලා කියලා දීලා තියෙන්නේ මධ්‍යම නිකායේ තියෙනවා ආනපාන සති සමාධි සූත්‍රය කියලා සූත්‍රයක් මේ ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙනවා කරුණු 16ක් විග්‍රහ කරලා ඒ කරුණු තමයි මෙතන මේ ආනපාන සති සමාධි හැටිය තියෙන්නේ එහෙම නැත්නම් කාය කායනුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව හතර සතිවට්ඨානයට අදාළ දේවල් තමයි මෙතන තියෙන්නේ ඔය පළවෙනි එක ඔබ මහා සතර සතිපට්ඨාන සූත්‍රය දැන් ඉගෙන ගත්තා ඒකම තියෙන එක තමයි ඔය දීගං වාස සන්තෝ පස්ස සන්තෝ ඒ වගේම සබ්බකාය පටිසං රස්සං වාස සන්තෝ පස්ස සන්තෝ සබ්බකාය පටිසං වේදී අස සිතාමීති පස්ස සිතාමීති පස්සම් බයං කාය සංකාරං එනකන් තියෙන්නේ අර කායේ කාය අනුපස්සනා ඊට පස්සේ පීතිපට සංවේදී අසුචිතාමිති සුඛපට සංවේදී අසුචිතාමිති පස්සුචිකාමිති ඒ කියන්නේ වේදනාසු වේදනානුපස්සනාව ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයෙන් චිත්ත සංකාරං පස්සම්බයෙන් චිත්ත සංකාරං චිත්තපට සංවේදී අසුචිතාමිති චිත්ත සංවේදී පස්සම්බයෙන් අභිප්‍රමෝජන චිත්තං වෙනකන් තියෙන සමාධහන් චිත්තං චිත්තේ චිත්තානුපස්සනාව ඊට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාවට තමයි තියෙන්නේ අනිච්චානුපස්සී නිච්ච සංඥාපජාති විරාගානුපස්සී රාගම්පජාති නිරෝධානුපස්සී බුද්ධානුසතිය ඇටියට ඔබ දන්නවා අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී සබ්බ උපදි පජහති ඉතින් ඒක නිසා මේ තියෙන්නේ ඔය සතර කමටහන් මෙතන තියෙන්නේ ආනපාන රතියන් සමාධිය ඇටියට සතර කමටහන් එම නන්නම් කායික අනුපස්සනාව වේදනාසු පස්සනාව චිත්තයන් පස්සනාව ධම්මේසු ධම්මාන පස්සනාව තමා ආනපාන සතිය හැටියට තියෙන්නේ දෙපැත්ත අර ඉස්සලා කියපු 10 මේ වෙනකොට මේක පූර්ණ වෙනවා අතර කම්ඨාන් කරනකොට ඉතින් ඒ අනුව දැන් මේ ඔක්කොම බුදුහාමුදුරුව විග්‍රහ කරලා දුන්නාම ආනන්ද හාමුදුරුව මේක ඉගෙන ගත්තා මේක කියලා තියෙනවා පැහැදිලිවම සචේකෝත්ව ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමේ දස සංඥා භාසී යාසි තානංකෝ පණේතං විජ්ජති ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමේ දස සංඥා සුත්වා
මේක හොඳට ඉගෙනගෙන මේක මේක අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සම්තිකේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඉමා දස සංඥා උග්ගහෙත්වා උග්ගහෙත්වා කියන්නේ ඉගෙනගත්තා ඉගෙනගෙන යේන ආයස්මා ගිරිමානන්දෝ ගිරිමානන්ද හාමුදුරන්ට අර දුක්ඛිත ආල්බාද උපාදානයෙන් මිදී නිදාසන්නට බැරිව දුක් වූ උපාදානය කරගෙන හිටිය හාමුදුරුවන් සියලු දෙනාට මේක ඉගැන්නුවා උග්ගහෙත්වා මේක ඉගෙන ගත්තාම ඒ අය මේ දස සංඥා භාවිතා කළා උපාදානයෙන් මිදී නිදහස් වුණා ඒ අනුව ගිරිමානන්දස්ස බික්කුණෝ සියලු ගිරිමානන්දලා මේ ආබාධෝ ඨානසෝ පටිප්පසම්භි උට්ටහි ජයස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනු සියලු ආබාධ වලින් මිදී නිදහස් වුණා උපාදානයෙන් මිදී නිදහස් වෙනවා දැන් ඔබ සියලු දෙනාටත් මොන මොනවා හෝ ආබාධ තියෙනවා එක කායික ආබාධ එක මානසික ආබාධ දුක්ඛිත ආබාධ බාහන කියලා ඔය සියලු දේට හේතුව ඔබත් මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නවා මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නේ හිතෙන් එහෙම නැතුව ගතෙන් නෙමෙයි මේ හිතේ මේ උපාදානය තියෙන්නේ ඒ උපාදානය හිතේ තියෙන තාක්කල් ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්නවා ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්නවා ඒක අත්ථසේ ගන්නවා මමත්වෙන් ගන්නවා මගේ කොට ගන්නවා එතන් මම ඒසෝහමස්මි ඒසෝ ඒ තාක්කල් ඔබට ඒක පවත්වන්න බෑ මේ විදිහට හැබැයි ඔබ පාටන් උත්සාහ කරන ඒක තමයි දුක්ඛිත බාල ගිලාන ආබාධ බව. ඉතින් ඒක නිසා ඔබ හරියටම මේ දස සංඥා වල දෙපැත්ත හොඳට තේරුම් ගත්තොත් මේක ඉගෙනගෙන භාවිතයට ගත්තොත් ඔබේ හිතේ තියෙන මුල් බැහැගත් උපාදානය මේ පංචස්කන්ධය පිළිබඳව ඌ මෙතෙක් තිබුණු වැරදි අදහස වූ උපාදානය ඔබට පුළුවන් අයින් කරන්න. උපාදානයෙන් මිදී නිදහස් වූ ගමන් ඔය දුක්ඛිත බාල ගිලාන ආබාධ බවෙන් මිදී නිදහස් වෙනවා. එතකොට සියලු දෙනා තේරුම් ගත යුතුයි මේ සියලු දුක්වලට හේතුව කායික මානසික ආබාධවලට හේතුව ඔය උපාදානය පංචස්කන්ධය. එතකොට මේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වුණාම ඔය සියලු ආබාධ දුක්ඛාබාධ වලින් බාහිර ගිලාන භවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට මිනිස්සෙකුට හැබැයි හරියට මේක පාවිච්චි කරන්න ඕන මේ බේත මේක බේතක් මේ බුද්ධ මන්ත්‍රය බේතක් මේ බේත පාවිච්චි කරන්න භාවිතයට ගන්න හරියට දෙපැත්ත දැනගන්න ඕන දෝතාවේ නැතුව භාවිතයට ගන්න බෑ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරන්න ඒක නිච්ච බව අයින් කරන්න පෘථග්ජන පුද්ගලයා හැටියට ඔබ නිච්ච කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ සංඥාවේ අනත්ත අනුපස්සනා කරන්නේ අත්ත් සංඥාව මමයි ගැනීම අයින් කරන්න. ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කරන්නේ සුභ බව අයින් කරන්න. ඒක සුභයයි ඔබ දකින්න නිසායි ඔබ ඒකට ඇලෙන්නේ අල්ලගන්නේ. ඒ වගේම සංඥාවේ ආදීනව අනුපස්සනා කරන්නේ මේක විපරිණාමයට පත්වෙන බව තේරුම් ගන්න සංඥාවේ විරාගයේ අනුපස්සනා කරන්න රාගයේ මිදෙන්න සංඥාවේ නිරෝධය අනුපස්සනා කරන්න රෝධ ගැහිමේ නවත්තන්න සංඥාවේ අභිරතයේ අනභිරතයේ අනුපස්සනා කරන්න අභිරතයේ මිදෙන්න සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාවේ මිදෙන්නේ ඒකට බැඳීමෙන් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් මිදී නිදහස් වීම. ඉතින් ඒක නිසා මේක ආනපාන සති සමාධිය මේ දහයම තියෙන්නේ ආනපාන සති සමාධිය වැඩි මේ එකක විතරක් නෙමේ මේ දස සංඥාවෙම තියෙන්නේ ආනපාන සති සමාධිය වැඩි එතකොට ආනපාන සති සමාධිය වැඩනවා කියන්නේ දෙපැත්ත එකක් ආන කරනවා එකක් පාන කරනවා අනිත්‍ය ආන කරනවා නිත්‍ය පාන කරනවා මේ වගේ දහයම තියෙන්නේ ආනපාන සති සමාධිය වැඩි දැන්